අයිබෝවන් සමට කලින් සත්‍ය හරියටම ඔබට කියන සියත උදැසන ප්‍රවෘත්ති විකාශයයි මේ මම චමුත් සත්‍යපාල ප්‍රථමයෙන් පුවත් සිරස්තල හැම දෙයකටම විසඳුම බදු වැඩි කිරීම නෙවෙයි සජිත් කියයි මහජනතාවගේ තියෙන සල්ලි ටිකට පික් පොකට් ගහින් එහෙම පුළුවන් ද රටේ ප්‍රශ්න විසඳන්න ජාතික ජනබලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශයක් එළියට දේශීය ප්‍රවෘත්ති වෙතයි දැන් අවධානය. ඉදිරි මැතිවරණය සඳහා 2024 චන්ද හිමි නාමලේඛනය භාවිත කළ හැකි බව මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක පවසනවා. මේ අතර මැතිවරණය සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන ලෙස මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයේ ඇතුළු ආයතන කිහිපයකට දැනුම් දී තිබෙනවා. කෙසේ වෙතත් රටේ පාලකයන් තමන්ට අවශ්‍ය පරිදි මැතිවරණ හසුරුවමින් සිටින බවටයි පැෆරල් සංවිධානය චෝදනා කරන්නේ. ඉදිරියේ පැවැත්වීමට නියමිත මැතිවරණ සම්බන්ධයෙන් මෙවන විට දැඩි අවධානයක් යොමුව තිබෙනවා. ව්‍යවස්ථානුකූලව පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය ඒ අතරින් ප්‍රධානයි. ජනාධිපතිවරණය ප්‍රකාශයට පත්කිරීමට දින ආසන්න වීමත් සමග දේශපාලන පක්ෂ අතරද දැඩි උණුසුම්කාරී තත්ත්වයක් මතුව තිබෙනවා. නව පක්ෂ නව සඳහන සහ නව අපේක්ෂකින් බිහිවීම ඒ අතර ප්‍රධානයි. පක්ෂ අතර මතභේද ආරවුල් සහ ගැටුම්කාරී තත්ත්වයන්ද එමටයි. එමෙන්ම පැති මාරු කිරීමේ සිදුවීම් සම්බන්ධයෙන්ද මෙවන විට විවිධ තොරතුරු වාර්තා වෙමින් පවතිනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් 12 දෙනෙකු සමග ජනබලවේගය සමග එක්වීමට නියමිත බව ඊයේ දින සජම මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දවබණ්ඩාර ප්‍රකාශ කළා. දූෂිත බවින් තොර පිරිසුදු කණ්ඩායමක් මෙලෙස තම සංධානය සමග එක්වන බවයි මන්ත්‍රීවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. එමෙන්ම සමගි ජනබලවේගයේ නියෝජනය කරන ප්‍රබලයින් සිව් දෙනෙකු ආණ්ඩුව සමග එක්වීමේ සූදානමක් ඇති බවටද මෙවන විට තොරතුරු වාර්තා වනවා. ලබන සතියේ ආරම්භ වන පාර්ලිමේන්තු සැසිවාරය තුළ සමගි ජනබලවේගයේ අදාළ මන්ත්‍රීවරුන් පිරිස ආණ්ඩුව සමග එක්වනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ. මන්ත්‍රීවරුන් වන රාජිත සේනාරත්න ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා සහ පාටලි චම්පික රණවක පිළිබඳවද මෙවන විට විවිධ තොරතුරු දේශපාලනය තුළ පැතිර යමින් පවතිනවා. මෙම සියලු සිදුවීම් අතරතුර ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතරද විශේෂ තීරණාත්මක හමුවක් ඉදිරි සතිය තුළ සිදු කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ. එෙහිදී ඉදිරි ජනාධිපතිවරණය සහ ජනාධිපතිවරණ අපේක්ෂකයන් පිළිබඳව විශේෂ අවධානයක් යොමු වනු ඇති. දේශපාලනයේ මේ සියලු සිදුවීම් අතරතුර මැතිවරණ කොමසාරිස් ජෙනරාල් සමන් ශ්‍රී රත්නායක අද මාධ්‍ය හමුවේ පැවසුවේ මැතිවරණය සඳහා මෙවන විට සියලු කටයුතු සූදානම් වෙමින් ඇති බවයි. ආණ්ඩුව්‍යවස්ථාව ජාත්‍යන්තර පනතත් අනුව අපිට අනිවාර්යයෙන්ම ජාත්‍යන්තර පැවැත්වීම සිදු වෙනවා නොවැම්බර් මාසයේ 18ට මාසයකට කලින් සහ මාස දෙකකට කාලය අතරතුර. ඒ අතරතුර දිනයක් තමයි වැටෙන්නේ ජාත්‍යන්තර පැවැත්වෙන දින. ඊට අනුව ආපස්සට අපිට ආයම්පස්සේ නිවේදනය නිකුත් කිරීමේ බලය ලැබෙනවා. ජූලි 17න් පස්සේ ඒ අනුව කමිටු සභාව ඉදිරි කටයුතු කරගෙන යනවා. පවත්වන නියමන ඕනම මැතිවරණයක් පැවැත්වීම සඳහා අවශ්‍ය කරන කටයුතු මෙතන කමිටු සභාව සූදානම්. මැතිවරණ සම්බන්ධ අනිකුත් ආයතන පොලිස් දෙපාර්තමේන්තුව රජය මුද්‍රණාලය අනිකුත් අපිට සැපයීම් කරන ආයතන ඒවට අපි දැනුම් දීලා තිබුණා ඉදිරිදී පැවැත්වෙන මැතිවරණය සඳහා අවශ්‍ය කරන ඔවුන් විසින් ඔවුන් සපුරන සේවාවන් සඳහා අවශ්‍ය කරන මූලික කටයුතු ටික සූදානම් කරන්න කියන එක. ඒ අනුව අපි ඒ අවශ්‍ය කරන මූලික කටයුතු ටික කරගෙන යනවා. මේ වෙනකොට අපි 2024 චන්ද හිමි නාමලේඛනයේ කටයුතු අවසන් කරමින් පවතිනවා. බලාපොරොත්තු වන එකේ චන්ද හිමි නාමලේඛනය පොත සහතික කිරීම කරන්න. ඒතර ඒ අනුව බොහෝ වෙලාවට 2024 චන්ද හිමි නාමලේඛනයේ ඉදිරිදී පැවැත්වෙන මැතිවරණය භාවිතකට අවස්ථාව ලැබේ කියලා විශ්වාස කරනවා. මේ අතරතුර මැතිවරණයට සූදානම් වන ලෙසට මැතිවරණ කොමිසමද අදාළ ආයතනයන්ට දැනුම් දීමක් සිදු කර ඇති බවට තොරතුරු වාර්තා වනවා. රජයේ මුද්‍රණාලය පොලිසිය ඇතුළු තවත් ආයතන කිහිපයක් වෙත නිවේදනයක් නිකුත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී ඇත්තේ පවතින තත්ත්වය තුළ මැතිවරණයක් පැවැත්වීමට නියමිත බැවින් ඒ සඳහා සූදානම් වන ලෙසටයි. විදුලි බල මණ්ඩලය ජල සම්පාදනයේ සහ ලංකා ගමනාගමන මණ්ඩලය යන ආයතනවලටද එම දැනුම් දීම සිදු කර ඇති බව වාර්තා වනවා. ඉදිරි මැතිවරණය සඳහා සූදානම් වන ලෙසට මැතිවරණ කොමිසම රජයේ මුද්‍රණාලයට දැනුම් දී ඇති බවයි එහි වෘත්තීය සමිතිය පවසන්නේ. මේ වෙන විට මැතිවරණ කොමිසම මගින් රජයේ මුද්‍රණාලයට ලිපියක් මගින් දැනුම් දීලා තිනවා මැතිවරණය සඳහා සූදානම් වීමට අවශ්‍ය කරන කටයුතු සම්පාදනය කරගන්න කියලා. අපි මුද්‍රණාලයතුමියගෙන් විමසීමක් කෙරුවා අපිට දැනගන්න ලැබුණු ආකාරයට එතුමිය සඳහන් කරෙත් එතුමියට ලිපියක් මගින් දැනුම් දීලා තිනවා මේ මුද්‍රණ කටයුතු සඳහා සූදානම් කර ගැනීම කටයුතු සිද්ධ කරන්න කියලා. මේ පාරත් අපිට සැකයක් තියෙනවා මේ ආකාරයෙන් ලියුමක් මගින් දැනුම් දුන්නට අපේ අතපය ගැට ගහලා පීනපන් කිව්වට අපිට පීනන්න හම්බෙන්නේ නැහැ. අපේ අතපය සියල්ල ලිහිල් කල්ලා තියෙන ඕන අපිට පීනන්න. ඒ කියන්නේ අපි කියන්නේ යම් කිසි ආකාරයකින් ඡන්දයක් එනවා නම් ඒ ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීම අපේ වගකීම. ඒ වගකීම කරන්න පුළුවන් වපසරිය නිර්මාණය කරලා දීම තමයි මැතිවරණ කොමිසමේ වගකීම. මේ අතර රටේ පාලකීන් මැතිවරණ පැවැත්වීම තමන්ට අවශ්‍ය පරිදි හසුරුවන බවටයි ෆෙඩරල් සංවිධානය චෝදනා කරන්නේ. මේ රටේ පාලකයෝ තමන්ට අවශ්‍ය විදිහට මැතිවරණ හසුරුවමින් තියෙන්නේ.
අපිට මතකයි පළාත් පාලන මැතිවරණය පිළිබඳව සාකච්ඡා වෙන කාලේ දේශපාලන නායකයෝ සඳහන් කළේ ජනාධිපතිවරණය තමයි ඊළඟට එන්නේ කියලා. ජනාධිපතිවරණය එනකම් මැතිවරණ තියන්නේ නැහැ කියලා. මැතිවරණ කොමිසම නීතියට අනුගතව මැතිවරණය පවත්වන්න අවශ්‍ය සියලු කටයුතු සිද්ධ කළා. ඒ වගේම අපි මේ ආණ්ඩුවේ දේශපාලන උමනාවන් මත මැතිවරණ ප්‍රමාද කිරීම පිළිබඳව අධිකරණ ඉදිරියේ කරුණු දැක්වුවා. නමුත් අවාසනාවකට අවසානයේදී දේශපාලනඥයන්ට අවශ්‍ය පරිදි ජනාධිපතිවරණය දක්වා පළාත් පාලන මැතිවරණය කල්දැමීමකට ලක් වෙලා තියෙනවා. මේක තමයි බලයේ ඉන්න පාලකයා ඒ අයට අවශ්‍ය විදිහට මේ මැතිවරණ හසුරවලා තියෙනවා. පළාත් පාලන මැතිවරණය හා සාපේක්ෂව ගත්තොත් එසේ නොකර සිටීමේ හැකියාවක් ජනාධිපතිවරණය ආරම්භය නැහැ. මොකද මේක ව්‍යවස්ථාපිතව ඒ නියමිත කාලයට තියන්න ඕනේ. එහෙම නොකළොත් මේ රටේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් වෙනවා. එහෙම මැතිවරණය ප්‍රකාශයට පත් නොකළොත් මේ රටේ මැතිවරණ කොමිෂන් සභාවත් අධිකරණ ඉදිරියේ වරදකරුවන් වෙන්නට පුළුවන් ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන්. ජනතාව මත බදුබර පැටවීමෙන් රටේ ප්‍රශ්න විසඳෙන්නේ නැති බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. නව ව්‍යවසායකින් ලක්ෂ 10ක් බිහි කිරීම තම අරමුණ බවයි ඔහු පෙන්වා දෙන්නේ. ඔහු මේ බව ප්‍රකාශ කළේ ගම්පහ පැවති වැඩසටහනකට එක් වෙමින්. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ සංකල්පයක් මත ක්‍රියාත්මක සක්වල සුහුරු පන්ති කාමර ලබා දීමේ වැඩසටහනේ 271 වන අධියර ගම්පහ අත්තනගල්ල නිට්ටඹුව කිත්තම්මහර මහාවිද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වුණා. එම පාසලට සුහුරු පන්ති කාමර උපකරණ රසක් පරිත්‍යාග කිරීම සිදු කෙරුණේ විපක්ෂ නායකවරයාගේ ප්‍රධානත්වයෙන්. මෙහිදී පාසලේ නර්තන කණ්ඩායමේ දරුවන්ට ඇඳුම් ලබා ගැනීම සඳහා සංවර්ධන අරමුදලට රුපියල් ලක්ෂයක මුදලක්ද ලබා දුන්නා. දැන් ඕනම ප්‍රශ්නයක් ආවොත් අපේ රටේ මොකද උත්තරේ? බදු වැඩි කිරීම. පළමුවත් බදු වැඩි කිරීම, දෙවනුවත් බදු වැඩි කිරීම, තුන්වෙනුවත් බදු වැඩි කිරීම. රටේ සියලුම ආර්ථික, සමාජීය සහ අනෙකුත් ප්‍රශ්නවලට විසඳුම වෙලා තිබෙන මේක. එතකොට 2028 අපිට ණය ගෙවීම ආරම්භ කරන්න සිද්ධ වෙනවා. ද්විපාර්ශ්වීය ණය. දැන් ඔය ගහලා තියෙන ගිවිසුමට අනුව IMF එක නම් අපිට කිව්වේ 2033 ඉඳලා ගෙවන්න කියලා. අපි කොච්චර දුර්වලද කිව්වොත් 2033 ඉඳලා ගෙවන්න තිබ්බ එක 2028ට එකඟ වෙලා තිබෙනවා. ඒ තරම්ම දුර්වල ගිවිසුමකට අපි ප්‍රවේශ වෙලා තියෙනවා. හැබැයි රට මුහුණ දෙන අභියෝග, දැන් ඉදිරියට ණය ගෙවන්න තියෙන අභියෝගෙ මොකද උත්තරේ? බදු ගැසීම, බදු වැඩි කිරීම, මහජනතාවගේ තියෙන සල්ලි ටිකටත් පික් පොකට් ගැහීම. එහෙම පුළුවන් ද රටේ ප්‍රශ්න විසඳන්න? මම කියනවා එහෙම විසඳන්නට බෑ. අපි අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් නිර්මාණය කරන්න, ආර්ථික වර්ධනය නිර්මාණය වෙනකොට මේ රටේ ජනතාවගේ අතමිට සරු වෙනවා. ඒ මුදල් ආදායම් තුල දැනට කුඩා වෙලා තිබෙන ජීවිත විශාල වෙනවා. බදු පිට බදු බර ජනතාවගේ කරපිට පටවන රටාවක්, සූත්‍රයක්, සංස්කෘතියක් නිර්මාණය වෙලා තිබෙනවා. මම ඔබට කියන්න කැමතියි, විශේෂයෙන්ම මේ වසර අවසානයේ අපි අදහස් කරනවා මේ රටේ අලුත් ව්‍යවසායකින් ලක්ෂ 10ක් බිහි කරන්නට විශේෂ ජනාධිපති කාර්යසාධක බලකායක් අපි ස්ථාපනය වෘත්තිකයින්ට, විද්‍යාඥයින්ට සහ පරේක්ෂකයින්ට පැවරී ඇති කාර්යභාරය ස්වාධීනව ඉටු කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කරන බව ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. එම පක්ෂය විද්‍යා හා තාක්ෂණ ප්‍රතිපත්තිය එළිදැක්වීමේ උත්සවයට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළා. ජාතික ජනබල වේගයේ විද්‍යා හා තාක්ෂණික ප්‍රතිපත්ති එළිදැක්වීම අද පෙරවරුවේ සිදු කෙරුණා. ජාතික ජනබල වේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් පැවති ක්වොන්ටන් ලීප් ශ්‍රී ලාංකික විද්‍යාඥ හමුවේදී මෙම ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වුණේ. මෙම අවස්ථාවට එක් වූ ඇමරිකා එක්සත් ජනපදයේ හුස්ටන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ගෝමික උඩුගම සූරිය මෙලෙස අදහස් පළ කළා. අපිට තියෙනවා ගොඩාක් පරේක්ෂණ ආයතන. අපි සෙකන්ඩ් කියලා හිතනවාද ඇමරිකාවට? නෑ නේද? ඇත්තටම මම කියනවා අපි සෙකන්ඩ් නෑ ඇමරිකාවට. අපි ඊට වඩා උසස්. නමුත් ඇමරිකාව මෙහෙ, අපි මෙහෙ. ඇයි ඒ? අපි හොයාගෙන යද්දී අපිට තේරෙන ප්‍රශ්න කීපයක්. මේ පරේක්ෂණ සිදු වෙන්නේ තනින් තන. ඒ අතර කිසිම අන්තර් සම්බන්ධතාවයක් නෑ. මේ පරිශන රටේ ආර්ථිකයට ඇඳල නැහැ. අද ඒ ජනතාවගේ ජනවරමට පක්ෂපාතීවද ඒකත් එක්ක සමපාත විමින්ද පාලනය සිදුවන්නේ? විවස්ථාවෙන් අනපනත් වලින් ලබා දී තිබෙන සීමාවන් ඇතුළත දේශපාලකයන්ගේ හැසිරීම සහ තීන්දුව తీරි ගැනීම සිදුවන්නේ. කවුටත් තියෙන අත්දැකීම තමයි එහෙම නොවෙන බව. අග්‍රවංශකාර තනතුරේ පුරප්පාඩුවක් ඇති වෙන්නේ දෙසැම්බර් මාසේ. හැබැයි නීතිපතිවරයා විශ්‍රාම යනවා මේ ජුනි මාසය අග. හැබැයි ජනාධිපතිවරයාට අවශ්‍ය වෙනවා අග්‍රවිංශකාරවරයාගේ විශ්‍රාම යන තෙක් නීතිපතිවරයා තබා ගන්න ඕන. ඇයි? නැවත අග්‍රවිංශකාර තනතුරට පත් කරන්න. විවස්ථා සභාව එක අවස්ථාවකදී ප්‍රතික්ෂේප කොට තිබියදී නැවත අවස්ථාවකදී විවස්ථා සභාවට මේ යෝජනාව ඉදිරිපත් කරන. ඒ ඇයි? දේශපාලන අධිකාරී හිතනවා මේ සියලු බලව්‍යුහයන් තමන්ගේ අනසකට යටත් විය යුතු බලව්‍යුහයන් ලෙස. අන්න ඒ ආකාරයෙන්ම තමයි
මේ ආයතන, මේ පර්යේෂණ, මේ විද්‍යාඥ, මේ ශේෂ්ත්‍ර හැම එකක්ම මේ දේශපාලන අධිකාරී බල උවමනාවට යටත් කොට තියෙනවා. ජාතික ජන බලවේගයේ පළමු ප්‍රවේශය වෙන්නේ දේශපාලකයන් හැටියට අපි අපට පැවරී තිබෙන වගකීම හඳුනා ගන්නා අතර වෘත්තිවේදීන්, විද්‍යාඥයින්, පර්යේෂකයන් හැටියට, කර්මාන්තකරුවන්, ව්‍යාපාරිකයන් හැටියට ඔබට පැවරී තිබෙන කාර්යභාරයන් ස්වාධීනව නිදහස්ව ඉටු කිරීම සඳහා අවශ්‍ය වෙන පරිසරයක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව විසින් නිර්මාණය කරනවා. ක්‍රීඩා පොතක් වෙතයි දැන් අවධානය. කෙටිදුර දහවන ශූරී තරුෂි කරුණාරත්නගේ ඔලිම්පික් සිහිනය බොඳ කිරීමට ඇතැම් බලධාරීන් උත්සාහ කරන බවට මළද ක්‍රීඩකයින් චෝදනා කරනවා. මළද ක්‍රීඩා සංගමයේ සිටින දූෂිත නිලධාරීන් වහා ඉවත් කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ. අපේ ඔලිම්පික් ප්‍රබල බලාපොරොත්තුව අපේ තරුෂි කරුණාරත්නට සිද්ධ වෙච්ච අසාධාරණය. හොඳටම දන්නවා මේගොල්ලෝ මේ ළමයට තමයි ළඟම ඉන්නේ. දැන් මේ වෙලාවේ එයා දූපු තරඟත් එක්ක බැලුවම ඒ ළමයා තමයි මේ ඔලිම්පික් පරිසාධන මට්ටමට ආසන්නයේම ඉන්නේ. එතකොට එයා ගැන තමයි අපිට ඇත්තටම බලාපොරොත්තුවක් තියෙන්නේ මේ වෙලාවේ. ඉතින් ඒකෙදි මළල ක්‍රීඩා සංගමයක් විදියට ඒගොල්ලෝ පුළුවන් තරම් ඔක්කොම එකතුලා ඒ දරුවට උදව් කරනවා වෙනුවට ඒ දරුවව පුළුවන් තරම් මේ ඔලිම්පික් එයාගේ සිහිනය නැති කරන්න පුදුම විදියට මහන්සි වෙනවා. මේ දරුවගේ ඉවෙන්ට් එක තියෙන වෙලාවේ විශාල වර්ෂාවක් තිබ්බා. පුහුණුකරු ඉල්ලීමක් කරලා තිබ්බා නිලධාරියෙක්ගෙන් මේ ඉවෙන්ට් එක පුළුවන් නම් පිටිපස්සට දාලා දෙන්න, පොඩ්ඩක් පසුවට දාලා දෙන්න, පැයක් දෙකක් ප්‍රමාද කරලා දෙන්න. මොකද මේ දරුවා අනිවාර්යයෙන් මේ පරිසාධන මට්ටමට යනවා. හිතා ගන්න බැරි විදියට මේගොල්ලෝ මේ වැස්ස ඉවරනවත් එක්කම මේ දරුවව මේ වැස්ස වතුර පිටින් තියෙද්දිම දියවුවා ග්‍රවුන්ඩ් එකේ. අනිත් මීටර් 400 තරඟේදී ඔහු ගිහිල්ලා ක්‍රීඩකයන්ගෙන් අහලා තියෙනවා සංගමේ ලේකම් සමන් කුමාර කියන පුද්ගලයා මේ තරඟේ පසුවට දාන්නද, පැයක් දෙකක් පරක්කු කරන්නද? එහෙම අහන්න පුළුවන් නම් ඇයි මේ තරුෂි කරුණාරත්නගේ ඉවෙන්ට් එක වෙලාවේ තරුෂිගෙන් හරි ඒ පුහුණුකරුගෙන් හරි මේගොල්ලන්ට අහන්න බැරි? කකුලෙන් ඇදීමක් කරනවා මේ ක්‍රීඩිකාවගේ මේ ඉන්නේ දූෂණ නිලධාරීන් ටික වහම මේකෙන් ඉවත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා. ඒ පොතත් සමගින් සියත උදෑසන ප්‍රවෘත්ති විකාශය අවසන්. ඔබට සුබ දවසක්.